ළමයි සියලු දෙනාටම ආයුබෝවන්. අපි කතා කරගෙන හිටියේ ව්‍යාපාර සංවිධාන. එතකොට ව්‍යාපාර සංවිධානවල නෛතික පුද්ගලභාවය ගැන අපි ගිය සතියේ කතා කරගෙන හිටියේ. එතකොට නෛතික පුද්ගලභාවය नैतिक पुद्गल भावेगे नैतिक नीतिमय मेतन पुद्गल मेतन पुद्गल कथाकंडे अभी कथाकरण मातृकाव व्यापार संविधान अभी लंका व्यापार इतकोट मे रटक ओणम पुद्गल नीति अट පුද්ගලයෙක්ගේ ව්‍යාපාරයකුත් නීතියකට යටත් වෙනවාද කියන්නේ පුද්ගලයෙකුට සමානවම ඒ කියන්නේ පුද්ගල කියලා අරන් තිනේ කියන ඕනම පුද්ගලයෙක් නීතියට යටත් නිසා පුද්ගලයෙක් හා සමානව ව්‍යාපාරයකුත් නීතියට යටත් වෙනවාද කියන එක තමයි මේකෙන් අපි කතා කරන්නේ. ඒකවල මම පැහැදිලි කරා හැම ව්‍යාපාරයක්ම पुद्गले पगे नीति अटत्न्न समहार व्यापार पुद्गले पगेम नीति अट याटत्न वकी पेहदली करम किसी व्यापनम पुद्गले पुगे नमटने अभी यम किसी नडुवरी मुख खरीदान नमट नमट तम नगुदान हरि यम किसी नीति में पीवर हरि नमट एवगे व्यापारेक नमट व्यापारेक नमट ව්‍යාපාරයක නමට අපිට පුළුවන් නම් අධිකරණයට ගිහිල්ලා යම් කිසි නඩුවක් දාන්න නඩුවක් දැමිය හැකි නම් අපි කියනවා නෛතික පුද්ගලභාවය ඇති ව්‍යාපාරයක පුද්ගලෙක් වගේ නෛතික පුද්ගලභාවය ඇති ව්‍යාපාරයක් කියලා පුද්ගලයෙකුගේ නමට වගේම ව්‍යාපාරයක නමටත් නඩු දාන්න පුළුවන් නම් अरे नैतिक पुद्गले का समान एक नैतिक पुद्गल भावयाक अति व्यापार व्यापार पुद्गले वगेमय हेबई समहर व्यापार वल नमट अपिट अधिकरने नडु देमिय नोहेक एक नमट नडुदान बह एक पुद्गले वगे पिलिगान्ने नह व्यापारे अपि एवट किनो नैतिक पुद्गल भावयाक ඇති ව්‍යාපාර කියලා. ඔන්න ඕක තමයි ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. ව්‍යාපාරයක නමට විරුද්ධව නඩු දාන්න පුළුවන් නම් නීතිමය පියවරක් ගන්න පුළුවන් නම් නෛතික පුද්ගලෙක් වගේමයි නෛතික පුද්ගලභාවයක් ඇත. එතකොට ව්‍යාපාරයේ නමට නඩු දාන්න බැරි නම් නෛතික පුද්ගලභාවයක් ඇත. ව්‍යාපාරයක නමට නඩු දාන්න බැරි නම් අපි කියනවා නෛතික පුද්ගලභාවයක් නැති ව්‍යාපාරයක් කියලා. එතකොට මේක විශේෂයෙන් දැනගන්න ඕන දෙය තමයි නෛතික පුද්ගල භාවයක් ඇති ව්‍යාපාරයක නමටනේ නඩු දාන්නේ. නෛතික පුද්ගල භාවයක් නැති ව්‍යාපාරයක එතකොට නමට නඩු දාන්න බැහැ නේ ළමයි. නෛතික පුද්ගල භාවයක් ඇතන නමට තමයි නඩුව දාන්නේ. අයිතිකරුවන්ට එහෙම නෙමෙයි. අයිතිකරුවන්ට නෙමෙයි නඩු දාන්නේ ව්‍යාපාරේ නමටයි නඩු දාන්න ඕනේ. හැබැයි නෛතික පුද්ගල භාවයක් නැත්නම් ව්‍යාපාරේ නමට නඩු දාන්න බැහැ නේ. එතකොට දාන්න වෙන්නේ නෛතික පුද්ගලයාටම තමයි නඩු දාන්න වෙන්නේ. අන්න ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිකරුගේ නමර නෙමෙයි නඩු දාන්නේ ව්‍යාපාරයේ නමට. නෛතික පුද්ගලභාවයක් නැති ව්‍යාපාරයක නඩු දාන්නේ නැහැ ව්‍යාපාරයේ නමට දාලා වැඩක් නැහැ. නෛතික පුද්ගලභාවයක් නැති නිසා දාන්න ඕනේ නෛතික පුද්ගලයාටමයි. මේ ව්‍යාපාරයේ නෛතික පුද්ගලභාවයක් නැති නිසා තමයි අපි නෛතික පුද්ගලයාටම නඩු දාන්නේ. ඔන්න ඔය ටික තේරුණා නම් හොඳටම ඇති. එතකොට අපි ඔගලන්ගේ කවදාවත් නෛතික පුද්ගලභාවය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න විභාගයට ඇවිල්ලා නැහැ. මම මේ වැඩි අවබෝධය සඳහා තමයි ඔගලන්ගේ මේක පැහැදිලි කරේ. නැත්තම් මේක සාමාන්‍යයෙන් අපි උසස් පෙළේ ළමයින්ට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. නමුත් මේක කිව්වයි පස්සේ තේරුම් ගන්න ලේසි. ව්‍යාපාරයේ නමර නඩු දාන්න පුළුවන් නම් නෛතික පුද්ගලභාවයක් තියෙන පුද්ගලෙක් වගේ ව්‍යාපාරය. ව්‍යාපාරයේ නමර නඩු දාන්න බැරි නම් නෛතික පුද්ගල භාවයක් නැහැ ව්‍යාපාරයට. එතකොට ව්‍යාපාරේ නමර නඩු දාන්න බෑ. එහෙනම් දාන්න වෙන්නේ නෛතික පුද්ගලයාට. අයිතිකාරයාට තමයි නඩු දාන්නේ.
අන්න ඒක චුට්ටක් තේරුනොත් ඇති. එතකොට නෛතික පුද්ගල භාවය අපි නිර්වචනය කරන්න මෙන්න මෙහෙමයි. අපි නෛතික පුද්ගල භාවය නිර්වචනය කරනවා යම් කිසි ඔගලන්ටත් ලියා ගන්න පුළුවන් මම මේ කියනකොට එතකොට ලේසි ඉතුරු ටික කරගෙන නැත්තම් වෙලා වෙන නිසා මම කියනකොටම ලියා ගන්න මමත් ලියනවා බෝඩ් එකේ යම් කිසි ව්‍යාපාරයකට යම් කිසි ව්‍යාපාරයකට මම ලියන විදිහට ඔයගොල්ලෝ ලියන්න එපා මම රූප සටහන් පාවිච්චි කරන නිසා යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ මෙන්න මේක ව්‍යාපාරයේ නමි ව්‍යාපාරයේ නමි එතකොට යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමි ව්‍යාපාරයේ යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති මෙන්න මේ වචනේ හරි වැදගත් පෙනී සිටීමට ඇති හරි ලේසි යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව අපි කියනවා නෛතික පුද්ගල භාවයේ ලෙස හැඳින්වේ කියලා. එතකොට නිර්වචනේ පැහැදිලි මං හිතන්නේ ලියා ගන්න දැන්. මං හිතන්නේ ලියා ගන්න ඇති මං කිව්ව කියනකොට ලියා ගන්න කියලා. යම් කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ එතකොට මම මේ මේක වචනේ highlight කරා විශේෂයෙන් පේනවා ඇති මේ විශේෂයෙන් මම සාමාන්‍යයෙන් highlight කරන නීතිය ඉදිරියේ පෙනී සිටින්න තියෙන හැකියාව මොකක් නමින්ද ව්‍යාපාරය නමින් ඒක තමයි මේකෙන් හොයලා බලන්නේ ව්‍යාපාරය නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් ව්‍යාපාරයට තියෙනවද කියලා ඒතකොට ඔයගොල්ලෝ දන්නවා සමහර ව්‍යාපාරවලට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව ඇත. සමහර ව්‍යාපාරවලට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් ඇත. සමහර ව්‍යාපාරවලට ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් නැත. එතකොට යම්කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීති ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් ඇතනම් ඒකේ නෛතික පුද්ගල භාවයක් ඇත. ව්‍යාපාරේ නමට නඩු දාන්නේ. යම්කිසි ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීති ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් නැත කියන්නේ නෛතික පුද්ගල භාවයක් නැහැ. ව්‍යාපාරේ නමට නඩු දාන්න බෑ. නැත නිසා දාන්නේ නෛතික පුද්ගලයාට අයිතිකරුගේ නමට. හරි. එතකොට මේ නිර්වචන අපි ඉවර කරේ නීති ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව නෛතික පුද්ගල භාවය ලෙස හැඳින්වේ.
එතන හැකියාව ඇත වෙන්නත් පුළුවන් හැකියාව කියන්නේ නෛතික පුද්ගල භාවය ඇත වෙන්නත් පුළුවන් නෛතික පුද්ගල භාවය නැත වෙන්නත් පුළුවන් අපි නිර්වචනයෙන් කියන්නේ ඇතද නැතද කියලා හැකියාව හොයලා බලනවට තමයි ව්‍යාපාරේ නමින් පෙනී සිටීමේ හැකියාවක් තියනවද කියලා හොයලා බලන එක තමයි අපි කියන්නේ නෛතික පුද්ගල භාවය කියලා. ඉතින් නෛතික පුද්ගල භාවයක් ව්‍යාපාරයට ඇතනම් ඒක ව්‍යාපාරයට අපි කියන්නේ වාසිදායකයි. නෛතික පුද්ගල භාවයක් නැතනම් අපි කියනවා ඒක ව්‍යාපාරයට අවාසිදායකයි කියලා. ඇයි අපි එහෙම කියන්නේ නෛතික පුද්ගල භාවයක් තියනවා නම් වාසිදායකයි කියලා? ඇයි එතකොට ව්‍යාපාරේ නමට නඩු දාන්නේ? එතකොට කාගේවත් නමට නෙමෙයි නඩු දාන්නේ. නඩුව දාන්නේ ව්‍යාපාරේ නමට. දැන් මේකේ නඩු දාන්නේ කෙලින්ම ව්‍යාපාරේ නමට නඩු දාන්න බෑ. නෛතික පුද්ගල භාවයක් නැතනම් එතකොට අයිතිකරුගේ නමට තමයි නඩු දාන්නේ. එතකොට අපි දන්නවා කාගේ හරි නමට නඩු දැම්මොත් එයාම අධිකරණයට යන්න ඕනේ වෙන කෙනෙකුට යන්න බැහැ සාමාන්‍යයෙන්. එයාම යන්න ඕනේ. දැන් මේකේ ව්‍යාපාරේ නමට නඩු දාන්නේ. එතකොට ව්‍යාපාරයට පුළුවන් යම්කිසි නීතිඥයෙක් ව්‍යාපාරය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒක නිසා අර පොඩි වාසියක් එතන තියෙනවා. නැත්නම් ඉතින් තමන්ගේ නමට නඩුවක් දැම්මොත් තමන්ම යන්න එපායි. මේ තමන්ගේ නමට නඩුවක් දාලා තමන් ගියේ නැත්තම් අපි කියන්නේ වරෙන්තු කරනවා. ඒ කියන්නේ තමන්ම පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන ගිහිල්ලා අනිත් දවසේ නඩු දිනේට පොලිසියෙන් ඉදිරිපත් කරනවා. ඒක නිසා හැංගිලා තමයි ඉන්න වෙන්නේ නැත්තම් තමන්ට උසාවියට යන්න බැරි වෙන්න හේතුව අධිකරණයට දැනුම් දෙන්න ඕනේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. ඒකට කරදරයක් තමන්ගේ නමට නඩුවක් දැම්මම පුද්ගලයාගේ නමට නඩුවක් දැම්මම ඒසයි නෛතික පුද්ගල භාවය ඒක වාසී නැත ඒක අවාසී. පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් දැනගන්න එක හොඳයි. මං හිතනවා නෛතික පුද්ගල භාවය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඇති ලොකුවට ඔයගලට උගන්වන්න කියලා නෑ මේ ඉගෙනුව ප්‍රමාණයත් වැඩි මං හිතන්නේ පුංචි දෙයයි දැනගන්න ඕනේ ව්‍යාපාරේ නමර නඩු දාන්න පුළුවන් කියන එක තමයි නෛතික පුද්ගල භාවයක් ඇත ඒක වාසි ව්‍යාපාරේ නමර නඩු දාන්න බැරි නම් අයිතිකරුගේ නමර නඩු දාන්න ඕනේ නෛතික පුද්ගල භාවයක් නැති ව්‍යාපාර ඒක අවාසි තමන්ගේ නමර නඩුව වැටෙන නිසා ඔය චුට්ට මතක නම් ඊට වඩා දෙයක් ඔයගලංගෙන් අහන්නේ නෑ හරි ඊට පස්සේ අපි කතා කරන්න යනවා මෙන්න මේකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ වෙලාවේ තියනවා කරගෙන කරගෙන යනකොට අපිට අවශ්‍ය වෙනවා පැහැදිලි කරලා නැති වුණාට දැනගන්න ඕනේ අනිත් එක තමයි අපි කතා කරන්න යන මෙන්න මේක අඛණ්ඩ පැවැත්ම යන ඒක සඳහන් කරගන්න අඛණ්ඩ පැවැත්ම යන අඛණ්ඩ පැවැත්ම යන මේකට අපි නিত্য සම්පතික හැකියාව කියලා කියනවා. ඕගලන්ට ඇත්තට බරපතල වචන අවශ්‍ය නැහැ. අකණ්ඩ පැවැත්මට නিত্য සම්පතික හැකියාව කියලා කියනවා. ඇත්තට බරපතල ඕගලන්ට අවශ්‍ය නැහැ. මම නිකන් කිව්වේ වචනේ හරි කනට ඇහෙන නිසා අකණ්ඩ පැවැත්ම යන. දැන් අපි මෙතනදී කතා කරන්නේ මේ අකණ්ඩ පැවැත්ම ගැන නෙමෙයිනේ. ඔයගොල්ලෝ දන්නවා අපිට කොහොමත් මේ ලෝකේ අකණ්ඩ පැවැත්මක් නැහැ නේ. අපේ ආයු කාලය මේ 70ක් 80ක් උපරිම 100ක් 120ක් අපි ඉඳී. ඒක තමයි අපේ පැවැත්ම. ඒතකොට අපිට අකණ්ඩ පැවැත්මක් නැහැ. මේ මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් වලට අකණ්ඩ පැවැත්මක් නැහැ. අපි කියන්නේ ඇතිවන සියල්ල නැතිවන සුළුයි. ඒක නිසා ඒතකොට අපි මේකෙන් කතා කරන්නේ ව්‍යාපාරයකට තියෙන අකණ්ඩ පැවැත්ම ගැන. එතකොට අපි දන්නවා දැන් මගේ ව්‍යාපාරයක් තියෙනවනේ මම කරන්නේ තනි ව්‍යාපාරයක් නේ. එතකොට මමනේ අයිතිකාරයා අයිතිකරුවෝ. ඔයගොල්ලෝ දන්නවා අයිතිකරුවෙක් නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න විදියක් නැහැ. අයිතිකාරයෙක් ඉන්න එපා ව්‍යාපාරයකට. එතකොට දැන් මගේ ආයතනයේ දාලා තියෙන මගේ නම නෙමෙයි සිප්සෙත කියලානේ. එතකොට මේක වෙන නමක් නිසා ලියාපදිංචි කරලා තියෙන්නේ. තනි ව්‍යාපාරයකට ළමයි තාම අපි කතා කරන්න ආවේ නැහැ. තනි ව්‍යාපාරයක් ගැන නෛතික පුද්ගල භාවයක් නැහැ. එතකොට නඩු දාන්න ඕනේ මගේ නමට. ඔන්න නෛතික පුද්ගල භාවය ගැන දැන් අපි ඉස්සරහට ඔය කෙනෙක් කතා කරනවා. කවුල් ව්‍යාපාරේ කොහොමද නෛතික පුද්ගල භාවය? ඒවා අපි ඉස්සරහට කතා කරමු. එතකොට දැන් මේ අපි කතා කරන්නේ අකණ්ඩ පැවැත්ම ගැනනේ. දැන් හදිසියෙන් හරි හිතන්නකෝ අද රැයට මම මිය ගියා කියලා. අද රැයට මම මිය යනවා. ඒ
එතකොට අද රැයට මම මිය ගියොත් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ ව්‍යාපාරය කරගෙන යන්න කවුරුත් නැහැ. සිප්සෙත කියන නම අනිවාර්යයෙන්ම ගලවලා දානවා. ඒ කියන්නේ මගේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නැහැ. කරගෙන යන්න වෙන කෙනෙක් ඇත්තටම නැහැ. කවුරුත් කරන්නේ නැහැ කියලා මම හොඳටම දන්නවා. හරි. එතකොට මේ අයිතිකාරයාට මොන හරි වුණාම ව්‍යාපාරයේ වහන්න වෙනවා නම් අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක් කියලා. අඛණ්ඩ පැවැත්මක් අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක් කියලා. මම මේ පැත්තෙන් ඇවිල්ලා අයිතිකාරයට මොන හරි වුණාම ව්‍යාපාරය වහන්න දෙනවා නම් අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක්. අයිතිකාරයාට මොනා වුණත් ඒ කියන්නේ අයිතිකාරයා මිය ගියත් අයිතිකාරයා උමතු වුණත් උමතු වීම කියලා කියන්නේ පිස්සු හැදෙනවා පිස්සෙක් වෙනවා ඒ වගේම බංකොලොත් වීම බංකොලොත් වීම ඔයගොල්ලෝ බංකොලොත් වීම කියලා කියන්නේ ණය විශාල වශයෙන් ණය වෙනවා එතකොට තියෙන ඒවා විකුණන්න වෙනවා එතකොට ව්‍යාපාරය විකුණලා දාන්න ව්‍යාපාරය වහන්න වෙනවා ණය බේරන්න අතේ සතේ නැතුව යනවා කියන එක තමයි අපි කියන්නේ බංකොලොත් වෙනවා පාරට වැටෙනවා දැන් බංකොලොත් වුනම ව්‍යාපාරයක් කරන්න බෑ ණයකාරය වෙනවා ව්‍යාපාරය විකුණලා හරි වහලා හරි සල්ලි දෙන්න ඕනේ ඒතර අයිතිකාරයාට මොන හරි වුණාම ව්‍යාපාරය වහන්න වෙනවා නම් නෛතික පුද්ගල භාවයක් නැති අයිතිකාරයාට මොන වුණත් මේ මොන වුණත් ව්‍යාපාරය කරගෙන යනවා නම් අපි කියනවා ඒකට අකණ්ඩ පැවැත්ම ඇති ව්‍යාපාර කියලා. එතකොට එච්චර අමාරු නැහැ ඔබ තේරුම් ගන්න අයිතිකාරයාට මොන වුණත් ව්‍යාපාරය කරගෙන යනවා නම් අකණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර. අයිතිකාරයාට මොන හරි වුණාම ව්‍යාපාරය වහන්න වෙනවා නම් අකණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාර කියලා අපි කියනවා. එතකොට අකණ්ඩ පැවැත්ම ඇති එක අර නෛතික පුද්ගල භාවයක් ඇති වගේ වාසිදායකයි. ඉතින් අමාරුවෙන් ගොඩනගාගත්ත ව්‍යාපාරයක් අපරාධනේ අයිතිකාරයා නැතුව ගියාම වැහෙන එකනේ. ඒක නිසා. එතකොට අකණ්ඩ පැවැත්මක් ඇති එක වාසිදායකයි අකණ්ඩ පැවැත්මක් නැති එක අපි කියන්නේ අවාසිදායක ලක්ෂණයක් කියලා. එතකොට අපි අකණ්ඩ පැවැත්ම නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙමයි. මේකත් ඔයගලගේ කවදාවත් අහලා නැහැ මම කියන්නේ 10 වසර ළමයින්ට පාඩම් කරන්න කියලා නෛතික පුද්ගල භාවයත් මම කියන්නේ 10 වසර ළමයින්ට පාඩම් කරන්න කියලා අපි ඉත පෙර කතා කරපු ලියාපදිංචිය කියන එකත් මම කියන්නේ 10 වසර ළමයින්ට පාඩම් කරන්න කියලා මම මේ කරන්නේ ඔයගලට අවබෝධයක් ලබා දෙනවා එතකොට ලියාපදිංචිය කියන්නේ මොකක්ද නෛතික පුද්ගල භාවය කියන්නේ මොකක්ද අකණ්ඩ පැවැත්ම කියන්නේ මොකක්ද කියලා නිර්වචනමය අදහසක් නිර්වචනයක් ලියන්න පැහැදිලි කරන්න කියලා විභාගෙට අලුත් සිලබස් එකේ කිසිම සටහනක් දාලා නැහැ නමුත් ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම එහෙම නොදැන මේ ගමන යන්න බෑ ඒ නිසා යම් අවබෝධයක් ඔබට මේ සම්බන්ධයෙන් තියෙන්න ඕනේ. ඒතර අකණ්ඩ පැවැත්ම කියලා කියන්නේ යම් ව්‍යාපාරයක අයිතිකරු යම් ව්‍යාපාරයක අයිතිකරුවෙක් මිය යාම උමතු වීම හෝ බංකොලොත් වීම ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් එය අකණ්ඩ පැවැත්ම කියලා අපි නිර්වචනය කරනවා. යම් ව්‍යාපාරයක අයිතිකරු මිය යාම උමතු වීම හෝ බංකොලොත් වීම ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් එතන තියෙන්නේ අකණ්ඩ පැවැත්මක්. අකණ්ඩ වේක කරගෙන යනවා. එතකොට ඒකේ විරුද්ධ පැත්ත මොන හරි වුණාම වහන්න වෙනවා නම් කියන එකනේ. නේද? එතකොට යම් කිසි ව්‍යාපාරයක අයිතිකරු මිය යාම උපත වීම බංකොලොත් වීම ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් ඒක අකණ්ඩ පැවැත්ම. ඇත. එතකොට මිය යාම උපත වීම බංකොලොත් වීම ව්‍යාපාරයට බාධාවක් වේ නම් ඒක තේරුම අකණ්ඩ පැවැත්මක් නැහැ කියන එක. අපි නිර්වචනය කරන්නේ ඔයගලන්ට දැන් ලියා ගන්න පුළුවන් ලියා ගන්න අකණ්ඩ පැවැත්ම යනු යම් ව්‍යාපාරයක අයිතිකරුවෙක්
යම් ව්‍යාපාරයක අයිතිකරුවෙක් මිය යාම යම් ව්‍යාපාරයක අයිතිකරුවෙක් මිය යාම උමතු වීම දැන් මේ දවස්වල ගෙදර ඉන්නකොටත් නිකන් උමතු වෙනවනේ ඒ කියන්නේ පිස්සු හැදිලා තින් දැන් ගෙදර ඉඳලා ඉඳලා මිය යාම උමතු වීම අපද කියපොද උමතු වීම හෝ බංකොලොත් වීම උමතු වීම හෝ බංකොලොත් වීම මිය යාම උමතු වීම හෝ බංකොලොත් වීම බංකොලොත් වීම ව්‍යාපාරයේ පැවැත්මට ව්‍යාපාරයේ පැවැත්මට ව්‍යාපාරයේ පැවැත්මට ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් يعني මොනා වුණත් ව්‍යාපාරය කරගෙන යනවා ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් එහෙමනම් හොඳයිනේ බාධාවක් නොවේ නම් එය බාධාවක් නොවේ නම් හැබැයි ඔයගොල්ලෝ දන්නවා මම ගියොත් මම මිය ගියොත් නම් මගේ ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් වැහෙනවා ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නොවේ නම් එය එය අකණ්ඩ පැවැත්ම ලෙස හැඳින්වේ එය අකණ්ඩ පැවැත්ම ලෙස හැඳින්වේ නিত্য සන්තතික හැකියාව එය අකණ්ඩ පැවැත්ම ලෙස හැඳින්වේ එය අකණ්ඩ පැවැත්ම ලෙස හැඳින්වේ නিত্য සන්තතික හැකියාව කියන එක එය අකණ්ඩ පැවැත්ම ලෙස හැඳින්වේ. අකණ්ඩ පැවැත්මක් කියන එක වාසී ව්‍යාපාරයේ දිගටම කරගෙන යනවා. කරගෙන යන්න පුළුවන්. අකණ්ඩ පැවැත්මක් නැති එක අපරාධ ව්‍යාපාරයේ මහන්සියෙන් හදපු එක වැහිලා යනවා. නැති එක අවාසියක්. හොඳයි ඒතොර ඉච්චරයි අකණ්ඩ පැවැත්ම සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ අපි අවසා තව තරණ දෙකක් තියෙනවා තව කාරණා දෙකක් අපි තියෙනවා කතා කරමු මේ දෙකත් අනිත් එක තමයි අපි කතා කරන්නේ වගකීම ටිකක් දිගට යනවා වගකීමත් හරිය වැදගත් වගකීම ගැන ළමයි හරියට දන්නේ නැහැ අපි ඇකවුන්ටින් වල කතා කරා වගකීම ගැන ඊට වඩා වෙනස් ළමයි මේකේ හරි වගකීම එකම අදහස නමුත් වෙනසක් තියෙනවා වගකීම කියන්නේ මොකක්ද කියලා වගකීම යන හොඳයි ළමයි වගකීම යනවා. ඒතකොට ඇකවුන්ටින් වල මතක ඇති අපි වගකීම කතා කරා. වගකීම කොටස් දෙකයි නේද? ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ඒ කියන්නේ දිගු කාල වගකීම් සහ කෙටි කාල වගකීම්. එහෙම නෙමෙයි මේක බෙදන්නේ. BS වල වෙනස්, ඇකවුන්ටින් වල වෙනස්. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? අපි BS වල වගකීම් බෙදනවා කොටස් දෙකකට ළමයි සීමා සහිත වගකීම. අපි කියනවා සීමිත වගකීම කියලා. සීමිත වගකීමයි අසීමිත වගකීමයි ඔය විදිහට තමයි අපි කොටස් දෙකකට බෙදන්නේ සීමිත වගකීම සීමිත නැත්නම් අපි කියනවා සීමා සහිත වගකීම අපි මෙහෙම දානවා සීමා සහිත වග සීසා කියලා සීමා සහිත වගකීම මේකට අපි දානවා සීමා රහිත වගකීම කියලා නේ සීමා සහිතයි කියන්නේ සීමිතයි සීමා රහිතයි කියන්නේ අසීමිතයි අපි කියනවා අවකාශය අසීමිතයි නේද ඒ වගේ
එතකොට වගකීම ඒ විදිහටයි DSL බෙදන්නේ සීමා සහිත වගකීම සහ සීමා රහිත වගකීම කියලා. ඔයගොල්ලෝ දන්නවා කොහොමද වගකීම කියන්නේ ණයනේ. මේ ණය මුදලක් නේ ව්‍යාපාරය ගන්න. ව්‍යාපාරය ගන්න ණය මුදල්. එතකොට මේ ව්‍යාපාරයක් ගත්ත ණය ආයි ගෙවන්න තියෙන බැඳීම තමයි මෙතනදී අපි වගකීම කියලා සරලව අදහස් කරන්නේ. ව්‍යාපාරයක් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට ගෙවන්නේ ආපසු ගෙවීමට ව්‍යාපාරයක් ගත්ත ණය ආපසු ගෙවීමට ඇති බැඳීම අපි කියනවා. අතට අපි කාගෙන් හරි නැ එක පුද්ගලයකින් හරි ආයතනයකින් හරි ණය ගන්න ඕනේ. අපි ගත්ත ණය ආපසු ගෙවන්න තියෙන බැඳීම තමයි අපි කියන්නේ වගකීම කියලා. කාගෙන් ගත්තත් ඒකයි එයාට දෙන්න ඕනේ. කවුරුත් නිකන් සල්ලි දෙන්නේ නැහෙනේ. එතකොට ව්‍යාපාරය ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට ඇති බැඳීම අපි කියනවා වගකීමක් කියලා. ලියාගම ඉස්සලම අදහස වගකීමක. වගකීමක් කියන්නේ මොකක්ද කියලා ඔගොල්ලෝ ලියාගත්ත නේද? වගකීම් වගකීම් යනු කියලා ලියාගන්න ඉස්සලා වගකීම් යනු කියලා ලියාගෙන අපි උත්තරේ ලියමු. වගකීම් යනු අපේ හුරු වචනයක්. ඇකවුන්ටින් වලත් අපි මේකම තමයි කතා කරේ. ගත්ත ණයන වගකීම් කියන්නේ ඒක ගෙවන්නේ නැහැ. අපේ බෙදෙන විදිය තමයි වෙනස් වෙන්නේ. අරකේ විදියට නෙමෙයි මේ BS වල බෙදෙන්නේ. BS වල වෙනසක් තියෙනවා. එතකොට ලියමු අදහස වගකීම් යනු ව්‍යාපාරයක් විසින් ලබාගෙන ඇති ණය. ව්‍යාපාරයක් විසින් ලබාගෙන ඇති ණයක් 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 ආපසු ගෙවීමට ඇති බැඳීම 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 අපි ගත්ත ණයක් ආපසු ගෙවීමට ඇති බැඳීම ගත්තොත් දෙන්නේ බෑ නැත්තං අර ණය දීපේක පිටිපස්සෙන් ලූ බඳිනවා. ඒකයි මේ බැඳීම කියන අපිට ගැලවෙන්නේ බෑ. ආපසු ගෙවීමට ඇති බැඳීම වගකීමක් ලෙස හැඳින්වේ. ආපසු ගෙවීමට ඇති බැඳීම වගකීමක් ලෙස හැඳින්වේ. වගකීමක් ලෙස හැඳින්වේ. අපිට ලබන සතියේ තනි ව්‍යාපාර වලට පළවෙනි එකට එන්න පුළුවන් වෙයි අපිට. ඊට පස්සේ ලේසි. දැන් ඔයගොල්ලෝ කාරණා ටික දන්නවනේ. ලියාපදිංචිය කියන්නේ මොකද්ද? නෛතික බුද්ධිගලභාවය කියන්නේ මොකද්ද? අඛණ්ඩ පැවැත්ම කියන්නේ මොකක්ද? වගකීම කියන්නේ මොකද්ද? නෛතික බුද්ධිගලභාවයක් අඛණ්ඩ පැවැත්මක් තියෙන එක වාසි, නෛතික බුද්ධිගලභාවයක් අඛණ්ඩ පැවැත්මක් නැත්නම් අවාසි. මේ ඒ වගේ. ආපසු ගෙවීමට ඇති බැඳීම වගකීමක් ලෙස හැඳින්වේ. එතනටම ලියා ගන්න වගකීම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එතනටම ලියා ගන්න වගකීම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. 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 එක C එක C මිත වගකීම. එක C මිත වගකීම. දෙක අසීමිත වගකීම. සීමිත වගකීමයි අසීමිත වගකීමයි නැත්නම් අපි කියනවා
सीमा सहित वगकीम मेकट अपि कियनवा सीमा रहित वगकीम कियला सीमा सहित वगकीम नत्तम सीमा रहित वगकीम सीमा सहित वगकीमय सीमा रहित वगकीमय सीमित वगकीमय असीमित वगकीमय इधर अभी मैं देखा देना क्या ने मुखात्त सीमा सहित वगकीम क्या ने मुखात्त सीमा रहित वगकीम क्या ने का तेरुंगा ने ओने इतना कोटा में हिमाय इतना कोटा व्यापार या करण सालिदाना आया इन्ना वाने इतना व्यापार या करण सालिदाम मोत खाओरु हरी ये साली आप असु बेरान ओने क्या ने का ने वगकीम क्या ने नहीं दर व्यापार ये टा खाओरु हरी सालिदाम मोत ඒ සල්ලි ටික ආයි පාරක් ව්‍යාපාරේ ඒ සල්ලි දාපු කෙනාට දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් ඉතින් සල්ලි දාලා වැඩක් නැහැනේ ව්‍යාපාරයට. නේද? එතකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරෙන් සල්ලි දාන්නේ ඕගොල්ලෝ දන්නවා අයිති කරුවන්. එතකොට අයිති කරුවන් සල්ලි දැම්මත් ඒව ව්‍යාපාරේ අහපව් අයිතිකාරයට දෙන්න ඕනේ. එතකොට අයිතිකාරයා ව්‍යාපාරයට දැම්මනම් අපි හිතමුක ලක්ෂ 2ක් ව්‍යාපාරයට අයිතිකාරයා දැම්ම කියලා. එතකොට අයිතිකාරය ලක්ෂ 2ක් ව්‍යාපාර දෙන්නත් අපි ඒකට කියන්නේ ප්‍රාග්ධනය කියලා. ඔයගොල්ලෝ දැන් ඒව ටික දන්නවා. එතකොට අයිතිකාරයා අයිතිකරුවන් ලක්ෂ 2ක් ප්‍රාග්ධනය වශයෙන් යෙදුවනම් නේ ඒ ලක්ෂ 2 ව්‍යාපාරය ආපසු අයිතිකාරයන්ට සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. නැත්තම් ඒ නැත්තම් තිබ්බනම් ওই සල්ලි ටික කියලා බැංකුවේ දාගන්න අයිතිකාරයන්ට. එතකොට කවුරු හරි සල්ලි දැම්මනම් ව්‍යාපාරයට ඒ සල්ලි ටික ආපසු ගෙවන්න බැදීමක් තියෙනවා ව්‍යාපාරයට. එතකොට මේ මේකෙත් එහෙමයි මම මේ රූප සටහන මෙතන නැන්දොත් මේකම නැන්දොත් මෙතන අයිතිකාරයා ව්‍යාපාරයට ලක්ෂ 2ක් ප්‍රාග්ධනය ලෙස යෙදුවා නම් ලක්ෂ 2ක් එතකොට ඒක බේරුම් කරන එක ව්‍යාපාරයේ වගකීමක් ඒක බේරුම් කරන එක වගකීමක්. මේ මුදල දෙන එක. එතකොට මේකේ වෙනසක් තියෙනවා මෙන්න මේ වචන දෙක නිසා. සීමිත සහ අසීමිත කිව්වම කතන්දරේ පොඩ්ඩක් වෙනස් වෙනවා. යම්කිසි ව්‍යාපාරයක අයිතිකරුවෙක් ව්‍යාපාරයට යෙදු ප්‍රාග්ධනයේ සීමාව දක්වා පමණක් යම්කිසි ව්‍යාපාරයක අයිතිකරුවෙක් ව්‍යාපාරයට යෙදු ප්‍රාග්ධනයේ සීමාව දක්වා පමණක් ණය ගෙවන්න වගකීමට බැඳෙනවා නම් ණය ගෙවීමට අයිතිකරු ව්‍යාපාරයට යෙදු ප්‍රාග්ධනයේ සීමාව දක්වා පමණක් ණය ගෙවීමට වගකීමට බැඳේ නම් අපි ඒකට කියනවා සීමිත වගකීම කියලා. ඒ කියන්නේ මේකයි. ව්‍යාපාරයේ ලක්ෂ 2ක් දාලා අයිතිකාරය ව්‍යාපාරය කරගෙන යනවා. කොහොම ව්‍යාපාරය කරගෙන යනකොට අපි හිතමුකෝ ව්‍යාපාරය විශාල වශයෙන් ණය එහෙම අරගන්නවා කියලා. ව්‍යාපාරයට ණය ගෙවා ගන්න බැරුව ව්‍යාපාරය බංකොලොත් වෙනවා. විශාල වශයෙන් ණය අරගෙන අසාර්ථක වෙන ව්‍යාපාරය ව්‍යාපාරයේ බංකොලොත් වෙනවා. එතකොට ව්‍යාපාරය බාහිර පාර්ශ්වයන්ට ණය ගෙවන්න තියෙනවා ලක්ෂ අපි හිතමුකෝ ලක්ෂ 3ක් ගෙවන්න තියෙනවා කියලා ණය. දැන් ණයයි ලක්ෂ 3ක්. හැබැයි සීමිත වගකීම නම් ව්‍යාපාරයේ ලක්ෂ 3ක් ණය ගෙවන්නේ නැහැ. ගෙවන්නේ උපරිම ලක්ෂ 2යි. तो व्यापारे लक्ष्य तुनक नयुनाट